ටුවා හරද මෙන ඩෝ එක බෝල කටලා දැන්තියෙන්නේ කඩප එක පොඩ්ඩක් තුනී කර මෙහෙම පොඩ්ඩ රෙස්ට් කර පස්සේ මේක රෝල් කරග නමයි එකත් පෙන් රෝල් හතන හැටි එන්න මේ වගේ පස්ස මේක ප්‍රූ කරලා දෙක් කරනවා එකත් වෙන්න මේ තියෙන ප්‍රකාශයක ප්‍රකාශයක පොඩ්ඩක් මැද තලා ගන්නවට නැත්තම් මේ මේක බනිස් කිරි වගේ තින්දෙනවා ඒක එහෙම ප්‍රධාන බෙඩ් එකක් නෙමෙයි මේ ඇඟිලි වලින් කොහොම අන්නව ඇති පොඩ්ඩක් වටේ අනින්න නැතුව මේ කොහොම ඇනලා මේ කොටට ලුණු මේ රොස්මරි ලුණු කැට ටිකක් දාන්න ඕනේ දැන් ලුණු කැට ටික අල්ලන්නේ නැති වතුර පොඩ්ඩක් වගේ ගේනවා නැත්තම් ඔලිව් ඔයිලුත් දානවා සමහර අය මම වතුර ටිකක් දැම්මේ හරිද මේ තියෙන කැට ලුණු ටිකක් කොහම උඩට දැම්මා මෙච්චරයි ඊට අනිත්‍යෝ මේ අනිත් මේ දැන් මේක බර්ගර් ට්‍රේ එකක් පොඩි මිනි බර්ගර් වගේක් මේ ලන්ච් එකට දැන් ඒකට තලයට දාගන්න මේ වටේදී වෙන වෙනම රෙසිපි තිබ්බට මේ ලාවට ගන්න දැත්තම් පුරුවෙච් එක ඉන්දිච් එක බහිනවා පින්සලක් වගේ එකක් ඇනුවා සියුම්ම ගන්න ඕන මේ අවන්න එක හීට් කරලා තියෙන්නේ කරන්න ඒක බාලිවර ලොලි ෝයිල් ගන විතරයි මේක විනාඩි 10යි විනාඩි 10යි නේ මන්න 7යි තිය. අවන් එකෙන් අවන් එකට ටෙම්පරේචර් වෙනස් වෙනවා ටයිමින් වෙනස් වෙනවා. මම දෙන්නේ 170 විනාඩි 8ක් තිබ්බොත් හොඳටම හරි. හරියටම හරි. හරි නේ මේ ටයිම් එකටම බාගා. ඔකාසියක බේක් කළා තියෙන්නේ. අනිත් ඒවා දැන් පිම්බි ලැබිලා තියෙන දවස්. ඔකාසියක බාගත්තා. අනිත් එකට ටයිම් තියාගත්තා. මේක වැවුවා. දැන් මේ මෙන්න මේක ඔලිව් ඔයිල් ගන්න මේ තියෙන මේක නෙමෙයි අර නම් හොඳ ඔලිව් ඔයිල් එක ගන්න මේක ටිකක් ක්වොලිටි අඩුයි දීලා තියෙන එක තමයි නික මේක දාලා මේ ප්‍රකාශය පුඩින් ගන්න මේ හොඳට ඔලිව් ඔයිල් ගන්න ඕනේ මේක මේ හොඳට බෙඟෙන්න ඒකෙන් තමයි මේක ටේස්ට් එක එන්නේ අර තියෙන ලුණු කැටේ හැපිලා මේ ඔලිව් ඔයිල් ටේස්ට් එකේදී තමයි මේ බෙඩ් එකේ රස තියෙන්නේ. ඇචරයි. මේ බෙඩ් එක මේ ඔක්කොම මේ බාබුවා මේ ඉටිකොලයක් ගහලා මේ ඔලිව් ඔයිල් තෙල් ගෑවම තෙල් මෙන්න මේ පිපිදී ධනාණු පිස්සලකින් තෙල් ටිකක් ගාලා මේ වහලා තියෙන නැත්නම් මේක වේලෙනවා. දැන් මෙහෙම තියෙද්දි හොඳ සොෆ්ට් එකකට තියෙනවා. මෙහෙම අල්ලුවත් නිකන් එපෙන ගන්න නෙවෙයි. ඇඟිල්ල ලාවට තියද්දි වෙන ගන්නට තියෙනවා. මෙහෙම හිටිනවා. මේ විදිහට බලනවා. නැත්නම් මේක එළියේ නිකන් තිබ්බ මේක තියෙන තෙතමනේ එළියට ගිහිල්ලා මේක වේලෙනවා. ඊට පස්සේ හයිය වෙනවා උඩ. මෙහෙම තිබ්බම හොඳ මෘදුවට තියෙනවා. දැන් අපි බලමු ෆ්‍රෙන්ච් බෙඩ් එක අල්ල නැහැ. මෙන්න මේව ගත්තා. ඉතින් දැන් මම මේක දිගේ අරගන්න ඕන නැහැ. ඔබේස් ගන්න. පොඩක් දිගේ අරගන්න. අපල්ලිගේ අල්ලගෙන අල්ලගෙන යන්න තියෙනවා.
විතරයි වෙනස් එකම විදියට තමයි නැත්නම් මේ ඔක්කොම යන්නේ. අහන් දෙයක් නැහැ. දෝරිත ගහගන්න ඇති හන්දක් බලාගත්තම හරි. එච්චර එක මේ ලොකු කේස් එකක් නැහැ. මොකද අම්මා විතරම මේක වේලෙට නිසා මෙන්න මේ වතුර ස්ප්‍රේ කරන්න ඕන නැත්නම් මේක වේලෙට. මේ මේ ස්ප්‍රේ එක වතුර ස්ප්‍රේ එක. දැන් මෙහෙම අල්ලගත්තේම ඊට පස්සේ ඒ අච්චුට දාගන්න ඕනේ. මෙන්න මේ වගේ අච්චු වලට තමයි ඒ කොහොමද ඉගෙන දාගන්නේ. මගේ YouTube channel එක subscribe කරන්න. නෑ නෑ ඔයාලා නෙවෙයි මම මේක මම වීඩියෝ එකක් කරනවා. හරි මෙන්න මේව තමයි print bed එක අල්ලගන්න. ඔන්න ඒ. මෙන්න අපි අනුරයි. මෙන්න ඉතින් hard to bread bake කරන්න කලින් කල් තියාගන්න ඕනේ. දැන් මෙන්න මෙහෙම බ්‍රෙඩ් එක ගහලා දැම්ම මේක ෆ්‍රීස් කරලා මේ තියෙන්නේ. ෆ්‍රීසරේ දැම්ම ඕක පිටින් මෙන්න මෙහෙම මෙහෙම දැන් ගත් එක අපිට ඕන ඉටි කොන දාලා මෙහෙම මෙහෙම තට්ටු පිටින් ගහලා ගහලා ෆ්‍රීසරේ දාගන්න. මේ ඊට පස්සේ මේක එළියේ තියලා ඔහම එළියට අවශ්‍ය වෙලාවට ඔහම එළියට තියලා පැක් විතර දෙන්න ඕක ප්‍රූව් වෙලා එනවා ලස්සන. ඊට පස්සේ කට් එකක බේක් කරා. මෙහෙම අපිට මාස 3කට විතර අවශ්‍ය වෙන ස්ටොක් එකක් කරගන්න පුළුවන්. මේ හාඩ් රෝ පිටි දස් කරලා කට් එක ගහන්න දේ. කට් එක ගහලා බේක් කරා.